வெல்வோம் ஸ்ரீலங்கா ஏப்ரல் 20 மற்றும் 21 தேதிகளில் மன்னார் நகர சபை மைதானத்தில் பலாபுரத்து வேணும் வகுக்கிவி யூத்து தேசப்பாலன நாயகத்துவேன் ஹெம பக்ஷேகம ஹெம சந்தானேகம நாயகத்துவே மே சம்பந்த மிக டிகாக் மிக தீன பரருங்கம தேருங்க அருகன மே சம்பந்த விமர்சன கரான்னு கட்டியுத்து கராவி கேல அப்படி பலாபுரத்து வேணும் ஏ அணுவ தனட்ட சமகிஜன பலவேகேன் அப்பிட்ட யம் கிசி லியவில்லாக் கெவலா தீனவா மே ஏ கொல்லோ யம் விதியக்கிம் பலையட்ட பெமினுனோத் மென்ன மே தேவால் கரணுவா கேல லியவில்லாக் அப்பிட்ட பாரதேன்னு கட்டியுத்து கரலா தீனோ ஏவகேம ஜனதா விமுக்தி பெருமுன ஜெனுயின் ஜப்பான் மோட்டோ ஆயில் நம் டொயோட்டா ஜெனுயின் மோட்டோ ஆயில் விதரமாய் ප්‍රමුඛ ඒ කණ්ඩායමෙන් වාචිකව වචනයක් ලැබිලා තියෙනවා පොරොන්දුවක් එහෙම විමර්ශනයක් කරනවා කියලා. නමුත් ඒක ලිඛිතව තාම අපිට ලැබිලා නැහැ. ඉතින් ඔය කියන ලිඛිත වැඩපිළිවෙල අපේ අතට ලැබුණාට පස්සේ තමයි ඒ ගැන අපිට කියන්න පුළුවන් වෙන්නේ. මගෙන් අපොයින්ට්මන්ට් එකක් ඉල්ලලා තියෙනවා. ඉතින් මම අපොයින්ට්මන්ට් එකක් දුන්නා. නමුත් අපොයින්ට්මන්ට් එක දුන්නාට මම දන්නේ නැහැනේ මොනවද ඒගොල්ලෝ කරන්න එන්නේ කියලා මාත් එක්ක. ඉතින් මම බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ මොනවටද මේ මගේ අපොයින්ට්මන්ට් එක පාවිච්චි කරන්න යන්නේ කියලා. ඒගොල්ලෝ එහෙම එකක් දුන්නොත් අපි ඒක අපේ කණ්ඩායම විමර්ශනය කරලා බලනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අපිට යම්කිසි පොරොන්දුවක් දෙනවා නම් ඒ පොරොන්දුව ඒ අය බලයට පැමිණියොත් ඉෂ්ට කරයි කියලා. නමුත් අපිට අපි එක වතාවක් අත පුච්චගත්තා. රැවටුණා. ඒ නිසා ඒක කියන්න ඕනේ. මම රැවටුණා. අනිත් එක මට දොස් කිව්වා සමහර දැන් ඔය රජයේ ඉන්න ඇමති කෙනෙක් මට හොඳටම දොස් කිව්වා මම මේ කතෝලික ඡන්ද මේ ඒ පැත්තට හරවලා දුන්නා කියලා 5% නරක වචනත් පාවිච්චි කරමින් මට දොස් කිව්වා. නමුත් එයා දැන් ඒ රජයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් වෙලා එතනට වෙලා ඉන්නවා. ඉතින් මට ඉතින් මේවා ගැන කියලා වැඩක් නැහැ. ඉතින් අපේ දේශපාලන නායකයන්ගේ ගතිගුණ ගැන ඇත්තටම අපි කලකිරෙනවා මේ විදියට හැසිරෙනවා. ඔව් ඒක තමයි. ඉතින් ඒ කියන්නේ මට වාචිකව පොරොන්දුවක් දුන්නනේ මට සහ අපේ කතෝලික රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන්නා ගෝඨාභය මහත්මයා මේ බලයට ආවට පස්සේ මේක සම්පූර්ණයෙන්ම විමර්ශනය කරනවා කියලා. නමුත් ඒ විමර්ශනය සිදු වුණේ නැහැ.